වජිර අභිවර්ධන මැතිතුමා කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ වස්සලයාගෙන මන්ත්‍රීවරයෙක් විතරයි. උඹට ඔය කියන ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචන දෙන්න පුළුවන්කමක් නැහැ. නෑ මැතිතුමා පක්ෂේ ඊළඟ කාර්යාලයේ උත්තර දෙන්න. මගේ ආසයි. දැන් අද හදිසියෙම ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් දාලා තිබුණානේ මේ ගොවි ණය කපා හරිනවා කියලා. ඒක සම්පූර්ණයෙන් කපා හරිනවා කියලා. ඒක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් එතන තිබුණේ නැහැ. මැතිතුමා දැන් ඇත්තටම ඔබතුමාට මතක ජනාධිපතිතුමාගේ ගොවි ණය කපා කිරීම විතරනේ. මීට පූර්වයේ අපේක්ෂියෝ කී දෙනෙක් ගොවි ණය කපා හරිනවා කියලා කිව්වද? නෑ ඒ විතරක් නේ වාර. කීප දෙනෙක් කිව්වද? ඉගෙනවා කියලා කිව්ව එකක්. දැන් ඔබතුමාට මේක මතක් කරගන්න මුලින් ප්‍රශ්න අහන්න. ඇයි සජ මීට පෙරන සජප වේදිකාවේ කිව්වේ? නෑ මම කියන්නේ ඒක තමයි. මේ කියන කාරණා සම්බන්ධයෙන් ගැටුමක් කියන්නේ නෙමෙයි. පොඩක් ප්‍රායෝගිකව කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න. මේ ගැටුමක් නෙමෙයි. මේ කියන එක එක අපේක්ෂකයා එක එක ගැටුමක් නෙමෙයි. මම මේ කතා කරන ස්වරූපේ ගැටුම් කරගන්න විදිහ අපි පෙන්නන්න. ඒ ප්‍රශ්න නෑ. මේ මං ඇවිල්ලා මේ කතා කරන ස්වරූපේ ගැටුමක් නෑ. නෑ මම පොඩ්ඩක් අපි කතා කරන විදිහ අහන්නේ හරි. දැන් ඒක ගැටුමක් කියලා හිතන්න එපා මහත්මයා. දැන් මෙහෙමනේ. ඔබතුමා අස්සෙට උත්තර දෙන්න තෝ. නෑ මම උත්තර නෑ. මේ මං කියන්නේ අහන්නකො. ඔබතුමා මං අහන්නේ කොහොමද ගොවියගේ වගා ණය කපා හරින්නේ තාක්ෂණිකව පෙන්නන්න. ඒක කතා කරන්නකො. අපි දෙන්න අතර තර්ක ඇති කරගන්න දෙයක් නෑනේ. ඔයා පෙන්නන්න මන්ත්‍රීතුමා කොහොමද මෙන්න මේ ප්‍රමාණය මෙච්චරකින්. දැන් බැංකු වලින් ණය ගත්තනම් බැංකුව කොලටරල් එකක් නැතුව ණයක් දෙන්නේ නෑනේ මන්ත්‍රීතුමා. එහෙම දෙනවද සුමන්දිර මන්ත්‍රීතුමා? ජීවිතේ දෙන්නේ නෑනේ. අහන්න අනුකූපති සරණකමත් දැන්. එතකොට එහෙම දෙවද කියන්නේ? නෑ දැන් මේ වහා කපනවා කියලා කියන්නේ ක්‍රමී කියන්නකො. එච්චරයි. අනුකූපති සරණකමත් දැන් අහන්න කොහොමද අපරතු බැංකුද ණය දෙන්නේ කියලා අන්නේ කියනවා. එහෙම සංකල්ප දැන් කොතන දැන් මේ බැංකුවල නේ මේ ණය යනත් තියෙන්නේ. දැන් තියෙන දැන් තියනේ බෑ. දැන් ඔබතුමා සද්දෙන් කතා කරා තිනින් කතා කරා එහෙම ප්‍රශ්නයක් නෑ මහත්මයා. මෙන්න මේක තේරුම් ගන්න. දැන් මම මේ ප්‍රකාශ කරන්නේ මේ වේදිකා තුල නොයෙකුත් යෝජනා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරනවා. දැන් ඔබතුමා මම දන්නේ ඇයි ජනමාධ්‍ය වේදිකා හැටියට ඔබතුමා දකින්නේ නැත්තේ? මිට සුමාන ගානකට ඉස්සෙල්ලා තමයි මේ අනිකුත් අපේක්ෂකයෝ වගා ණය කපනවා කියලා කිව්වේ. අපිට වගා ණය කපන්න පුළුවන් තත්ත්වය අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ආර්ථිකයේ මම ඔබතුමාට මේ කිව්වනේ අපි කොච්චර බද්දු එකතු කරලා තියවද? කොච්චර ආදායම් ලැබලා තියෙනවද මම ඔබතුමාට කිව්වා. මේ 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 ලේඛනයේ මම කියෙව්වේ ඒකයි. මේක හොඳයි. එතකොට ඒ නිසා තමයි තේරුම් ගන්න වැඩිපුර ආදායම් ලැබිලා තියෙනවා. කොහොමද? වැඩිපුර බද්දු එකතු කරලා තියෙනවා. ක්‍රමවේද. ඉතින් එතකොට ඒ ක්‍රමවේදය අපිට අනුගත කරගන්න පුළුවන් ඒවා. මොකද්ද? ඒක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අවශ්‍ය තත්ත්වයන් මේ සියල්ල දැන් මේ ඒ සියල්ල දැන් අනේ එතකොට දැන් සජපේ සදිත්වෙන් දස මහත්තයා කිව්ව කොහොමද කිව්වේ මින් ඒරියට ගිහිල්ලා අපි සියලුම ගොවි ණය කපා හරිනවා. එතුමා නිර්ණය කළා තිබ්බද? එහෙම නැහැ. නමුත් අපි රජයක් හැටියට වගකීමේ කියන්නේ අපිට මුදල් ලැබිලා තියෙනවා, මුදල් තියෙනවා. ඒ නිසා කරන්න පුළුවන් අනිත් එක මේ රජයේ සේවකයන්ගේ වැටුප් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ අරුමයක් නෙමෙයි. එදා අපේ තිබ්බ ආර්ථික තත්ත්වය තුල එදා තිබ්බේ අපිට රජයේ සේවකයන්ට දෙපාරකට මුදල් ගෙවන්න පුළුවන් වෙලා තිබ්බේ. අපිට අපි අපේ තැන්පතුවල තිබ්බ මුදල් ටික අපිට ආපහු බැංකුවල ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා කියන්න බෑ. එහෙම තත්ත්වයක් තුල අපි ආව කරන්නේ ගව කරනද වගේ ප්‍රශ්න. එතකොට මේ පොඩකින් කොමිනකෝ දැන් මේ ජූලි මාසේ 9 වෙනිදා මේ අවුරුද්දේ කියන තත්ත්වය. දැන් ජූලි මාසේ ඉඳලා මහ කාලයක් නෑනේ. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකයිනේ. දබතුමා කියනවා අපිට හොඳට සල්ලි තියෙනවා කියලා. මෙයි. නෑ මේ ජූලි. ඔව් මේ මම මේ කතා කරන්න යන්නේ ජූලි මාසේ 9 වෙනිදා. මාධ්‍ය හමුවකදී කියනවා වජිර අභිවර්ධන මන්ත්‍රීතුමා මේ වන විට ඇතැම් පාර්ශ්ව වැඩවර්ජනය කරනවා මැතිවරණ ජයග්‍රහණය කිරීමට ඔවුන් අපොහොසත් නිසා ඒ අය ජයග්‍රහණය සඳහා රට අස්ථාවර කිරීමට සූදානම් වනවා. වර්ජකයන් ඉල්ලා සිටින විදිහට වැටුප් වැඩි කිරීමට නම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසූ ආකාරයට 118 වැට්බද්ද 121කට වැඩි කළ යුතුයි. ඉන් සිදුවන්නේ වැඩ කරන ජනතාවගේ තේකෝප්පය මතකට ගන්න තව මුදලක් වැඩිවීමයි. එසේ වුවහොත් බංකොලොත්තුණු රට යලි භයානක තත්ත්වයකට ගමන් කිරීම වැළැක්විය නොහැකි. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලාංකික මහජනතාව සහාය ලබා නොදුණු ඇතැයිද අප විශ්වාස කරනවා. එතකොට ජූලි මාසේ 9 වෙනිදා වෙනකොට මෙහෙම තත්ත්වයක් තිබිලා දැන් අද සැප්තැම්බර් මාසේ අද දවස වෙනකොට ඔබතුමා ඔය කියන විදිහට මහා ආදායමක් වැඩි වුණේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. වජිර අභිවර්ධන මැතිතුමා කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ වස්සලයාගෙන මන්ත්‍රීවරයෙක් විතරයි. එතුමට ඔය කියන ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචන දෙන්න පුළුවන්කමක් නැහැ. නෑ මැතිතුමා පක්ෂේ ඊළඟ කාර්යාලයේ උත්තර දෙන්න. මගේ ආසය. උත්තර දෙන්න. දැන් එතකොට අපි පැහැදිලිව කියලා තියෙනවා මේ සියල්ල රජයේ ආදායම් මත ගණනය කරලා තමයි මේ දක්වලා තියෙන්නේ. මේ අපිට ඒ වෙලාව අවශ්‍යතාවය වෙන්නේ මේ අපේ සංචාරක ව්‍යාපාරයේ නැගලා ඉස්සරහට යනවා. අපිට පුළුවන් වුණා පහුගිය අවුරුද්දේ ලෝකයේ හොඳම සංචාරක ගාතුල ඉස්සරහට එන්න. අපිට පුළුවන්කම වුණා ෆොරින් රෙමිටන්ස් ගෙනල්ලා රුපියල් බිලියන 12ක් ඩොලර් ගෙනල්ලා බිලියන 12ක් රටට ගේන්න. එතකොට එහෙම තත්ත්වයක් තීදි රට ඉස්සරහට යනකොට යම් දේශපාලන හස්තයක්
ආර්ථික ත්‍රස්තවාදී තත්ත්වයක් තුළ ආර්ථික ත්‍රස්තවාදයක් නිර්මාණය කළා. රටේ පවතින ක්‍රමවේදය වෙනස් කරලා රට විනාශ කරන්න උත්සාහ කරනවා නම් ඒ වගේ වෙලාවට ආණ්ඩුවක් හැටියට අපිට ඒව පාලනය කරන්න සිද්ධ වෙනවා. මොකද හිතුවා අපි ඒක දේශපාලන යාන්ත්‍ර වලින් ක්‍රියාත්මක වුණේ අපි හැමෝම දන්නවා. එතකොට ඊට පස්සේ අපි නිකන් හිටියේ නැහැ. අපි ඒ වර්ජන රැල්ල අපි නවත්තලා අපි ඒ වර්ජන රැල්ල අවශ්‍ය මර්ධන ඉෂ්ට කළා. අපි ඊට පස්සේ මේ මේ කියන විදිහට අපි මේ ගැන හොයලා බැලුවා. අපිට මුදල් තියෙනවද? මේ මුදල් සමාන තියෙනවද කියලා. දැන් ඒ කාර්යයට යනවා. මේ සියල්ල සිද්ධ කරන්නේ අපි. ඊට පස්සේ මහන්නේ. දැන් වගා ණය කපනවා. මොකද බැංකුව තියෙනවා මුදල් ලැබෙති ණය කපනවා. හැබැයි වගා හානිවලට වන්දි ඒ වගේ වෙලා නැහැ. හරි. එතකොට වගාවෙන් එන අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙල ඒව ආරක්ෂා කිරීම ඒවට නිශ්චිත මිලක් නියම කිරීම ඒව කරලා නැහැ. එතකොට මොකද්ද මේ ගුණ්ඩුව? ඒක තමයි කියන්නේ. දැන් දැන් ඕකේ දැන් මොකද්ද මේ ගුණ්ඩුව? දැන් දොලවත්තකින් මම ඇහුවෝ. නෑ මම දොලවත්තෙන් අහන්නේ නැත්තේ ඒ උත්තරේ මේකට දෙන්නේ නැහැ. ඒක මම කියන්නේ දැන් උදා දැන් සරලව ඇහුවොත් හරි වගා ණය කපා හරිනවා කියලා කියන්නේ බැංකුවේ පොඩි ඉන්න දොලවත් වගා ණය කපා හරිනවා. දැන් මට කැමති උත්තරේ ඔයා දෙන්නේ නැහනේ. හා මට කැමති උත්තරේ ඔයා දෙන්නේ. ඔබතුම සැටිස්සනට බාධා කරන්නේ. ඔයා දෙන්නේ ඔයා ඔබතුම බාධා කරන්නේ. උත්තරේ නේ නේ. එයා කියනවා මට කැමති උත්තරේ දෙන්නේ නැහැ කියලා. මම දෙන්න. දැන් ඔයාත් මට දෙන්න එපා මට කැමති උත්තරේ. ඔව් ඔව්. හරි උත්තරේ. මේ කියන්නේ මේ ප්‍රශ්නේ දැන් මේක නරඹ ණය තීරුම් ගන්න. වගා ණය කපා හරිනවා කියලා කියන්නේ එහෙනම් ඒ බැංකුවල ඒ ණය ආණ්ඩුවේ ඔය එකතු කරගත්ත සල්ලි වලින් දෙනවද? දෙනවනේ. ආ ඒ කියන්නේ දෙනවද? එහෙම නැත්තම්. ඔව්. එහෙම නැත්තම් එහෙම නැත්තම් ඒ බැංකුවලට ඒ ණය එහෙමම කපහැරලා එතකොට ඒ බැංකුවල වත්කම් ප්‍රමාණය එහෙමත් නැත්තම් අය විය යුතු ඒ ණය ප්‍රමාණය පොත්වලින් ඉවත් කරනවාද මෙන්න මේව තමයි ඔබතුමා තාක්ෂණික කාරණාවක් කියලා ඇහුවේ මම හිතන්නේ මෙන්න මේක. එතකොට ඒ බැංකුවල වත්කම් පිළිබඳව ලොකු අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ඒවත් අපි කල්පනා කරන්න එපේ නේද? දැන් මේක ආර්ථිකයේ ඔක්කොම එකට ගැට ගැහිලානේ තියෙන්නේ. මෙහෙමයි කොහොම වුණත් අපේ ගොවි ජනතාවට යම්කිසි සහනයක් දෙන එක සුරංග හොඳයි. කවුරු වුණත් දෙන එක හොඳයි. දැන් කොවිඩ් අර්බුදය වෙලාවෙත් මේ පුළුවන් තරම් අපි සහන දුන්නානේ. දැන් මේ ගුරුවරු ඇවිල්ලා උද්ඝෝෂණය කරපු වෙලාවේ ඒ අවුරුදු 20 ගානක් තිස්සේ තිබුණ ගුරු ඇටු ප්‍රශ්නය ගෝඨාභය ජනාධිපතිතුමා විසඳුවා. ඉතින් ඒව හොඳ වැඩ. හැබැයි අපි ඒව දෙනකොට ඒව කියනකොට අපි පැහැදිලි කරන්න ඕන ඒකේ අර මෙතුමා කියපු තාක්ෂණිකව ඒක කරන්නේ කොහොමද කියලා. නැත්තම් බැංකු ටික අර්බුදයකට ගියොත් එහෙම සමහරක් වෙලාවට මේ අවුරුද්ද අවසාන වෙනකොට ලබන අවුරුද්ද මුල වෙනකොට අපේ රටේ බැංකු පද්ධතිය විශාල අර්බුදයකට යනවා.